අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සරා හිටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගාලු මෝදර ආදරේ අර්ගලයට අදට දින 100යි ආදරේ අර්ගලයේදී දිවි පිදුවන් සිහි කර සැමරුම් දලස් හේතු කියයි සමගියේ තීන්දුවට මුස්ලිම් කොංග්‍රසයේ එකඟ වෙයි ඉන්ධන දුන්නොත් බස් දහවනේ 50%කින් ඉහළට ගැමුණු කියයි ඉන්ධන නැති නිසා ඉහළ යන එළවලු මිල ටෝකන් එකත් අසාර්ථකයි ඇප් එකත් අසාර්ථකයි අසාර්ථක කංචන ගැන පාලිත කියයි ගෙදරටම ගෙනත් ඉන්ධන බෙදන්න හදන සිපෙට්කෝ තෙල් නිසා හිරවුණු හාල් කිලෝ ලක්ෂ 30 සෞඛ්‍ය සේවකින් අදත් මහපාරේ ඉන්ධන නිසා තාමත් රට උණුසුම් තවත් ඩීසල් නෞකාවක් දිවයිනට දේශපාලන අර්බුදය හමුවේ අමතක වුණු ආහාර අර්බුදය බෙදෙන හැටි හරිද බලන්න ගිය අමරවීර ප්‍රථමයෙන් දේශීය පුවත් සිපෙට්කො ඉන්ධන මිල ගණන් අද රාත්‍රියේ 10 සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර තිබෙනවා අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කො සහ IOC ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහත හෙලා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත හෙලා ඇති අතර එහි නව මිල රුපියල් 540ක් ලෙස දැක්වෙනවා. ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් පහත හෙලා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 440ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පහත හෙලා ඇති අතර එහි නව මිල රුපියල් 510ක් වන බවයි ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබෙන්නේ. වාහන කිහිපයක් ඇති ව්‍යාපාරික ආයතනවලට කඩිනමින් ලියාපදිංචි වීම සඳහා විකල්පයක් ලබා දීමට අමාත්‍ය කංචන විජේසේකර තීරණය කර තිබෙනවා. ඊට අදාළව ජාතික ඉන්ධන බලපත්‍රය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මොන විදිහට ඉන්ධන බෙදන්න ක්‍රම හඳුන්වලා දුන්නත් ජනතාව තවමත් මහපාරේ. ප්‍රදේශ කිහිපයකම ඉන්ධන නිසා උණුසුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. වාහන කිහිපයක් පවතින ආයතනවලට හෝ ව්‍යාපාරවලට එම ආයතනික ලියාපදිංචි බලපත්‍රයට අනුව සියලු වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඊට අදාළ වැඩි දියුණු කිරීමේ කටයුතු කඩිනම් කරන බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. එසේම ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම වෙනුවෙන් වූ නව වෙබ් අඩවිය ඊයේ හඳුන්වා දුන්නා. අදාළ වෙබ් අඩවිය හඳුන්වා දීමත් සමග විශාල පිරිසක් ඊට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කිරීමත් සමග එහි ක්‍රියාකාරීත්වයටද බාධා එල්ල වුණා. කෙසේ වෙතත් එහි පැවති දෝෂ නිරාකරණයකට වැඩි දියුණු කිරීමට පියවරගෙන ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ. විචින්දයන් පසුව ඔබට ඉන්ධන ලබා ගැනීමට පුළුවන් වන්නේ ඒ ඇප් එකේ තියෙන පහසුකම් උඩයි. ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීම ඉතා ක්‍රමාත්මක කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොටින්ම මේ ඇප් එක ක්‍රියාත්මක වුණොත් මේ පොලිං ඉතාමත්ම අඩු වීගෙන යනවා. ටෝකන් ක්‍රමය අවශ්‍ය කියලා අද ඇමතිතුමා අපිට දැනුම් දුන්නා. ඒ නිසා මේ පසුව මේ ඇප් ක්‍රමය ටෝකන් ක්‍රමයට අභිභව ගොස් ඒ ඉන්ධන ප්‍රමාණය බාධාවක් නැතුව ලබා ගැනීම හැකියාවක් පවතිනවා. මෙම අවසර පත්‍රය ලබාගෙන මම කැමති පිරෝම්හලකට ගොස් අවසර පත්‍රයේ තිබෙන QR කෝඩ් එක පිරෝම්හලේ සේවකයන්ට ලබා දුන්නම අවසර පත්‍රයට අදාළ ඉන්ධන ප්‍රමාණය ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන බවට දැනුවත් කිරීමක් කරේ. ඉතා කාරණිකව ඉල්ලා සිටින අපේ පාරිභෝගිකයන්ගෙන් දැන් මේ පෝලිං වල ඉඳීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තමාට හිමි අංකය නියමිත දිනට තමයි තමා ඉන්ධන ලබා ගැනීමට පැමිණිය යුත්තේ. කොහොම වුණත් ඇමති කංචනගේ ඇප් එක අසාර්ථක බවයි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහන් මාත්‍ර ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. දැන් මේ ආණ්ඩුව හදන්නේ මෙච්චර දවස් බැටළු හැම පොරෝගෙන හිටපු දේශපාලකයා දැන් බැටළු හැම ගලවලා උර්ක ක්‍රියාවලිය අරඹලා තියෙනවා. ජනතාව ගසාගෙන මේ යන්නේ ඉන්ධන රට තුල අලෙවි කිරීම අඩු කිරීමට. ඒකට ඉතා කනගාටු වෙනවා අපි. ඇමතිවරයයි ජනාධිපතිවරයයි පාර්ලිමේන්තුවේ කිව්වා සිපෙක්කෝ එකට IOC එකට තනියෙන් බෑ, තවත් සමාගම් ගෙනල්ලා මේ අර්බුදේ විසඳන්න ඕනේ. දැන් IOC එක මෙච්චර දවස් ඉන්ධන ටික බෙදුවා. දැන් IOC එකට තෙල් සංස්ථාවේ නියෝගී දාලා IOC එකට දෙන්න කියන්නේ ඇප් එක අනු. මේ ඇප් එක ක්‍රියාත්මක කරන්න සැබෑ වමනාවක් තිබුණා නම් සති 3කට කලින් ආරම්භ කරලා අද ඉඳලා ඩීසල් ටිකේ ඉඳලා සීළු දේ බෙදන්න තිබුණා. එහෙනම් මේකේ තියෙන දූෂණයක්
විදුලි බල බලශක්ති ඇමතිවරයා දීවර කර්මාන්තයත් එක කාලයක් හිටියන එතුමා එතුමා ඊයේ මොකද ඇප් එකක් හඳුන්වලා දුන්නනේ කො ඇප් එක දීවර කර්මාන්ත වෙනුවෙන් යොදවල නැහනේ ඒ ඇප් එක අපි අහන්නේ කාංජන විජේසේකර ඇමතිවරයකින් අපි අහන්නේ දීවර කර්මාන්තේ දීවර යාත්‍රා සඳහා මේ ඇප් එක හඳුන්වා දෙන්නේ නැද්ද අපි අහන්නේ විශේෂයෙන්ම බලශක්ති ඇමතිවරයාත් ඒ වගේම දීවර ඇමතිවරයාත් දීවර කර්මාන්තේ පිළිමන මුනිවත රකින්නේ ඇයි මෙත්‍රත් ප්‍රීරෝධ රත සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපීමේ නියම ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමයක් භාවිත කිරීමට සිපෙට්කෝ සමාගම පියවරගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රීරෝධ රත බහණ්ඩ බෙදා හැරීම් සිදු කරනු ලබන බයිසිකල් සහ කෑන් සඳහා ඉන්ධන පිරුම්හල් වලින් බැහැරව විශාල විවෘත ස්ථානවල මෙම ජංගම ඉන්ධන ප්‍රක්‍රත යොදා ගනිමින් ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරනු ලබන බවයි එහි සඳහන් වන්නේ මෙම ක්‍රමවේදය දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයින්ට ළඟා වී තිබෙනවා අදාළ නෞකාවේ ගොඩබෑම් මේ වන විට ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ පවතින තත්ත්වයේ හමුවේ පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමුඛතාවයේ මත ඉන්ධන ලබා දීමට කටයුතු කරන්නේ නම් එළඹෙන අඟහරුවාදා සිට 50%කින් බස් ධාවනය ඉහළ දැමිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා අපිට ප්‍රමුඛත්වය ලබා දීමට ඩීසල් ලබා දෙන කටයුතු කරනවා නම් අපිට අඩුම වශයෙන් අඟහරුවාදා බදා දෙවෙන විට 50%ක ධාරිතාවකින් බස් ධාවනය කරන්න හැකියාව තියෙනවා මොකද දැන් අද පෙට්‍රල් හිඟකම නිසා පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් වී යුතුයමයි ඒ නිසා අපි කියන්නේ හෙට ලබා දෙන ඉන්ධන හෙට නිකුත් කරනවා නම් ඉන්ධන වහාම පෞද්ගලික බස් රථවලට ප්‍රමුඛත්වය ලබා දීමේ පදනම මත අපිට මේක ලබා දෙන්න ප්‍රායෝගිකව පෞද්ගලික බස් රථවලට ඔය අපහරා ක්‍රියාත්මක කරන්න අපිට හැකියාවක් වෙන්නේ අපි කියන්නේ ඒ ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ නියාමනය අපේ බස් රථ නියාමනය කරන්න පළාත් ප්‍රවාහන අධිකාරී නමයත් තියෙනවා ජාතික ගමනාගමන කොන්සල් සභාවතක ඒ සඳහා ඒ අවශ්‍ය කාර්යභාරය කරන්න පුළුවන් මේ අතර සෞඛ්‍ය සේවකීන්ට ඉන්ධන ලබා දීමට වෙන් කර තිබුණේ සිකුරාදා දිනයයි නමුත් තවමත් සෞඛ්‍ය සේවකීන් ඉන්ධන ලැබෙන තෙක් මහපාරේ ඉන්ධන ගැටලුව මුල් කරගෙනමින් කෑගල්ල මහරෝහලේ සෞඛ්‍ය සේවකීන් අද සේවයෙන් ඉවත් වුණා දෙහිඅත්තකණ්ඩියේ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයත් අද විරෝධතාවයේ නිරත වුණා. ඒ ඉන්ධන ගැටලුව හමුවේ සෞඛ්‍ය සේවකීන් මුහුණ දී ඇති ප්‍රශ්නකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලමේ. ජනතාවනි, මේ අහන්නේ මර බලයට මේ සෞඛ්‍යයට සමස්තයක් විදියට රටේ බහුතරයක් රෝහල් අකර්මණ්‍ය වෙලා හදිසි ප්‍රතිකාර සේවා පවා බිඳ වැටීමේ අවදානමකට ලක් වෙලා ඉන්න මොහොතක තමයි ඊයේ දිනේදී නැවත වටේකින් මේ ඉන්ධන ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ. සෞඛ්‍ය කර්මාන්තල අපිට ඉන්ධන ලබා දෙන සිද්ධ වෙලා තියෙන්නේ ඒ ඇයට වැඩට එන්න. ඒ කියන්නේ රෝහල් පද්ධතිය විවෘත කරලා පවත්වාගෙන යනවා. රෝහල් පද්ධතිය විවෘත කර ගැනීම වාසිය කාටද යන්නේ මේ රටේ පොදුමහත් ජනතාව. ජනතාව වෙනුවෙන් තමයි සෞඛ්‍ය කර්මාන්තලයේ වැඩට ඇවිල්ලා ඒ රෝහල් ටික පවත්වාගෙන යන්නේ. ඒතකොට ජනතාව සඳහා සේවය දෙන්න සේවය කරන්න රෝහල් ටික විවෘත කර ගන්න තෙල් ටික දෙනකොට ජනතාවගෙන්ම සෞඛ්‍ය කාර්මණ්ඩලය ආරක්ෂා කර ගන්න වෙලා තියෙනවා කියන එක තමයි එළියේ පේන්න තියෙන තත්ත්වය. ඒ නිසා ඔබ මේ සම්බන්ධයෙන් ඉතාම ගැඹුරෙන් හිතලා බලමු. මොකද හැමෝම ආවේග පිටේ ඉන්නේ හැමෝගෙම තමන්ගේ ප්‍රශ්නේ තමයි ලොකුවට පේන්නේ. මේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුනොත් රටකට වෙන්න තියෙන දේ තේරුම් අරගෙන මොකද සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවකට එහා ගිහිල්ලා අදිසි ප්‍රතිකාර සේවාවක් ඒ වගේම ජීවිත ආරක්ෂක සේවාවක්. මේ සේවාවන් පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ආවේග වලට නතු වෙන්නේ නැතුව මේ සෞඛ්‍ය පද්ධතිය රැකගෙන යාම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න. සෞඛ්‍ය අංශ වෙත නිකුත් කෙරෙන පෙට්‍රල් ඉන්ධන තමන්ටද ලබා දෙන ලෙස බල කරමින් නාවලපිටිය නගරයේදී මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක් පැවැත්තුවා. ඉන්ද්‍ර නිසා ප්‍රදේශ කිහිපයකම උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වුණා. ¡Gracias!
කෙසේ වෙතත් අනුරාධපුර නොච්චාගම ප්‍රදේශයේ සාමකාමීව ඉන්ධන බෙදා හැරීම සිදු වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධන නොමැති වීමත් සමග ප්‍රවාහණයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට සහල් කිලෝ ලක්ෂ 30ක් සහල් මුල් වල සිර වී ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා සඳහන් කළේ. යලි ත්වරක් සහල් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා විශේෂයෙන් දේශීය හාල් ඊට හේතු වෙන්නේ සහල් ප්‍රවාහණය සඳහා අවශ්‍ය ඉන්ධන විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකීන්ට ලැබීමේ විශාල ගැටලුවකට මුහුණ පාලා සිටිනවා සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් සහල් මෝල් වල තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් අනිත් දිස්ත්‍රික් වලට ප්‍රවාහණය කිරීමට නොහැකිව මේ ඩීසල් අර්බුදයෙන් හින්දා ඉන්ධන අර්බුදයේ හමුවේ එළවලු ප්‍රවාහණයද මේ වන විට එන හිට තිබෙනවා මේ හේතුවෙන් එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි समस्त लंका एकापद विशेषित आर्थिक मध्यस्थान एक मुद्वे सभापति अरुण शांत हेट्टियाराच्ची प्रकाश कले एलवलु मिल इहलयावन समग तम व्यापार कटियुतुद अडालवी एतिबव एलवलु सिल्लर वेलुनुन पपसनपा ග්‍රාම අවුමිනිස්සේ රුපියල් 1200යි මාල් මිල 800යි මේ කාගෙද මේ බී ලංකාවේ රුපියල් 500යි ඉන්දියන් නලත් රුපියල් 500කට වගේ අලෙවි වෙනවා ඒ අඩුවට කියලා ගෙන තියෙන්නේ ඉතින් පහත රට එළවලු ටිකක් තියෙනවා අඩුවට සීරු දෙයක්ම සාමාන්‍ය මිලක් අපහුව වැඩි මේ ඩීසල් ප්‍රශ්නේ හින්දා මේ ඩීසල් නැති හින්දා මේ හැමදේම ගණන්ය එනි ලොටි කාර්යාලයෙන් බඩු ගන්න ගියා මේ රාත් දින ගණන් වලට අපි බඩු ගන්නවා කොහොමද දැන් අමාරු වෙටලා තියෙනවා ප්‍රශ්නේ ඉතින් අපේ ප්‍රශ්නත් ගොඩක් අඩු වෙන්නේ सरा बिजनेस बलपा गोटा कड़ी बड़ी गेवनी ना मन कुली गेवनी गोटा कमान जीवत ना ගාලෝ බෝතර ආදරේ අරකලයට අදට දින 100ක් සපිරෙනවා අරකලයේදී දිවිපෙදුවන් සිහි කරමින් ඊ රාත්‍රියේ අරකල භූමියේදී සැමරුම් සංවිධානය කර තිබුණා මේ අතර අද දිනේත් අරකල භූමියේදී විවිධ සැමරුම් සංවිධානය කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ අද සිට ගෝටා ගෝගම රනිල් ගෝගම ලෙස නම් කර තිබෙනවා මේ ආදරේ අරගලය පිළිබඳව අප තබන විශේෂ සටහනක් අපේ රටේ සමස්ත ඉතිහාසයේම සැලකීමේදී රට බංකොලොත් බවට ප්‍රකාශ වූ අවස්ථා මීට පෙර වාර්තා වී නැහැ. රටේ ඩොලර් සංචිතය මිලියන 50කට වඩා අඩු වුණා. රටේ බලශක්තිය බිඳ වැටුණා. ඉන්ධන හිඟ වුණා. මිල ඉහළ ගියා. දෛනික විදුලි කප්පාදුවත් ආරම්භ වුණා. ඒ සමගම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තත් බිඳ වැටෙන්නට පටන් ගත්තා. රසායනික පොහොර තහනම නිසා තේ අපනයනයත් බිඳ වැටෙන්නට වුණා. රැකියා නැතිකම බාණ්ඩ මිල දිනපතා ඉහළ යාම බාණ්ඩ හිඟය ආදී දහස්සකුත් ගැටලු මැද රටේ දරුවන්ගේ අධ්‍යාපනයද බිඳ වැටෙන්නට වුණා. ජාති කුල ආගම් ભેදවලින් තොරව මේ පොළවේ ජීවත් වන හැම දෙනෙකුටම දැනෙන්නට වූ ආර්ථික ගැටලුවල අවසන් ප්‍රතිඵලය වුණේ ගාලු බොදරට එක් වූ තරුණ අර්ගලකරුවන් ගෝටා ගෝගම ඉදිකිරීමයි. ඒ සමගම මයිනා ගෝගමක්ද ඉදි වුණා. සමස්ත සමාජයේ සියලු තරාතිරම්වල බොහෝ දෙනෙකුට දැනෙන්නට වූ ආර්ථික සමාජීය පීඩනය හේතු කරගෙන දිනපතා ගෝටා ගෝගම එක්වන පිරිස ඉහළ ගියා. ගෝටා ගෝගම අරගලයේ විශේෂත්වය වුණේ සාමකාමී බවයි. විරෝධතාවයන් සඳහා භාවිත වුණේම සංස්කෘතික මෙවලම්. ගීතය, නාට්‍ය, ශාන්ති කර්ම, බැනර් පමණක් නොව ඩිජිටල් යුගයේ අපූර්ව ආලෝක ධාරා පවා භාවිත වුණා. සාමකාමී බව දරා ගන්නට නොහැකි වූ හිටපු අගමැති මහින්ද ඇතුළු කණ්ඩායම කළේ නින්දිත මැර ප්‍රහාරයක් දියත් කිරීමයි. එහි ප්‍රතිඵලය වුණේ රටම ගිනි ගැනීමයි. ඒ සමගම අරගලයේ පළමු ජයග්‍රහණය සරිටුවන් වුණා. ඒ මහින්ද රාජපක්ෂට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවීමයි. දෙවන ජයග්‍රහණයේ ලෙස සනිටුහන් වුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමයි. අවසානයේ රටම ගෝටා ගෝගමක් වෙමින් පසුගිය නවවනදා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹට එක් වුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ විදායක ජනාධිපති බලතල දැරූ ගෝටාබේ රාජපක්ෂටත් රටින්ම පිට යාමට සිදුවීමයි. ඒ සමගම මෙම අරගලය හේතු කොටගෙන අද ඉතා විවෘත දේශපාලන සංවාදයක් ගොඩනැගී තිබෙනවා. ඒ නැවත දූෂිත දේශපාලකින්ට බලය දෙන්නේ නැතිව සිටින්නේ කෙසේද යන්නයි. එසේම ඒකාධිපති විදායක බලතල සහිත ව්‍යවස්ථාවද අතහැරීම තවත් ප්‍රධාන මාතෘකාවක්. එමෙන්ම මෙතෙක් තරුණ අදහස් වලට ඉඩක් නොතිබූ අපේ සමාජ ක්‍රමය තුළ ඒ පිළිබඳවද නව කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම දූෂිතීන්ගෙන් තොර රටක් බිහි කිරීම සඳහා වන විවෘත සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. එසේම සාමකාමී අරගලය විප්ලවය තුළට අදවන විට විවිධ දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් රිංගා ගනිමින් සිටිනවා. ඒ සමගම සාමකාමී අරගලය තුළ දක්නට ලැබුණු ශිෂ්ට සම්පන්න බව විනාශ කරන කණ්ඩායම්ද හඳුනාගත හැකි.
සමහර විට විවිධ දේශපාලන පක්ෂ සේම පවතින ආණ්ඩුව සිය බුද්ධ්‍යංශ පවා අරගලයේ ප්‍රචණ්ඩත්වයේ කරාගෙන යාමට යොදාගත හැකි බව අමතක නොකළ යුතුය. පසුකිය දිනවල විවිධ ස්ථානවල සිදු වූ විරෝධතා ඇතුළත සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපය ඉතා බුද්ධිමත්ව විමසිය යුතුය. විශේෂයෙන් ඉතා හොඳ පුහුණුවක් ලැබූ හමුදා බටින් දෙදිනෙකුට පහර දී T56 දෙකක් සොරා ගැනීම ඉතාම සැලසුම් සහගත කණ්ඩායමකගේ ක්‍රියාවක් විය හැකි බවයි බැලූ බැල්මට පෙනෙන්නට ඇත්තේ. සාමකාමී අරගලකරුවන් අතරට පැසිස්ට්වාදී කැරලිකරුවන් ඇතුළු වීම හෝ ඇතුළු කිරීම හුදෙක් අරගලයේ ජයග්‍රහණ ආපසු හැරවීමේ උත්සාහයක එක් ක්‍රියාවක් පමණයි. එබැවින් අරගලයට දින 100ක් ගතවන මොහොතේ අරගලකරුවන්ට ජාතිය ප්‍රණාමය හිමි විය යුතු බව පවසන අතර පැසිස්ට්වාදී කර්ලිකරුවන්ගේ ලේබලයට මුවාවී අරගලය මර්ධනය සඳහා සූදානම් වන පිරිසක්ද මේ මොහොතේ හඳුනාගත යුතුව තිබෙනවා. මෙම අරගලයේදී දිවිපිදුවන් සිහි කරමින් අරගල භූමියේ විශේෂ සැමරුම්ද ඊයේ පැවැත්ුණා. අනාගත බල ව්‍යාපෘතිවලට සම්බන්ධ වන්නේ නැති ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු තෝරාපත් කරගන්නේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවකට සහය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ගාලු මුදර අරගලකරුවන් සහ ජාතික ජනබලවේගය අතර හමුවක් අද පැවැත්ුණා. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෛද්‍ය නලින්ද ජයතිස් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වෝල්ෆේස් අරගලකරුවන් සහ අපේ පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්ුණා. එහි ප්‍රධාන අරමුණ බවට පත් උනේ වෝල්ෆේස් අරගලකරුවන්ගේ සටන ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමෙන් හෝ මහින්ද රාජපක්ෂ ඉවත් වීමෙන් පමණක් සීමා වෙන සටනක් නෙවෙයි. ඒ සටනේ දෙවැනි අදීරිය තමයි ගෝඨාභයගේ ඉතාම කුළුපඟු ආරක්ෂකය බවට පත් වෙන ඊළඟ කූට ප්‍රාප්තිය වන රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කළ යුතුයි. ඔහු මේ පාර්ලිමේන්තුව ඇතුලේ යළි ජනාධිපති ධුරය ලබා ගැනීම සඳහා උත්සාහයක් තිබෙන බවත්, ඒ වැළැක්විය යුතු බවත්, ඒ වගේම විශේෂයෙන්ම ඔවුන් විසින් ඉදිරිපත් කළ තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත් තමයි ඔවුන්ගේ අදහස බවට පත්. අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන ව්‍යාපාරත් එක්ක අපි පහුගිය කාලේ සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ සාකච්ඡාවේ මූලික අරමුණු වුණේ ජනාධිපති ධුරය සහ අගමැති ධුරය අනාගත දේශපාලන බල ව්‍යාපෘති නොමැති දෙන්නෙක් පත් කරලා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට හෝ මැදිහත් වීම සඳහා අරගලකරුවන් නියෝජනය වෙන සභාවක් හදලා කෙටි කාලයකට මේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයන් සහ සමාජ අර්බුදයන් යථාවත් කරලා ඉතා ඉක්මනින්ම මැතිවරණයට යා යුතු කියන ස්ථාවරය තමයි අපේ තිබුණේ. අපේ ස්ථාවරය ඉටු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ මුණ ගැහුණා. නමුත් බොහෝ පක්ෂ ඒකට එකඟතාවය පළ කරත් ඒ සංකල්පය තමයි වඩාත් යෝග්‍ය සංකල්පය කියලා. නමුත් අවසාන වශයෙන් අපිට ඒක ඉටු කරගන්න බැරි වී තිබෙන බව අපි ඔවුන්ට දැනුම් දුන්නා. එනිසා අපි නැවත නැවත ප්‍රයත්න දරන්න ඕනකම තිබෙන්නේ අග්‍රාමාත්‍ය ධුර සහ ජනාධිපති ධුරයේ යම් අනාගත බල ව්‍යාපෘතියක් නැති දෙදෙනෙක් තෝරාපත් කරගෙන පාර්ලිමේන්තුවේ සියලු දෙනා නියෝජනය කරන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මාස කීපයක් ඇතුළත රට යළි යථාවත් කරලා පාර්ලිමේන්තු විසිරුව හැර ජනතාවට නව ජනවරමක් ලබා දීම සඳහා මැතිවරණ පැවැත්වීම තමයි යෝග්‍යම විසඳුම කියන එක තමයි අපේ ස්ථාවරය. අපි තාමත් ඒ ස්ථාවරය ඉදන් කටයුතු කරන බව ඔවුන්ට ප්‍රකාශ කරා. ජනාධිපති ධුරයට සහ අග්‍රාමාත්‍ය ධුරයට අනාගත බල ව්‍යාපෘතියක් නොවන දෙන්නෙක් ඉදිරිපත් වෙනවා නම් තෝරා ගන්නවා නම් එළබෙන සර්වපාක්ෂික ආණ්ඩුවට අපි සම්බන්ධ වෙන්න සූදානම්. එහෙමනම් අපේ අපේක්ෂකත්වය අයින් කරගන්නත් ලෑස්ති. ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැගීම සඳහා තමන් ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම පවසනවා. ප්‍රධාන විපක්ෂය හා විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්කර ගනිමින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැගීම තම අරමුණ බවයි ඔහු ප්‍රකාශ කළේ. එසේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ විධායක ජනාධිපති ධූරයට සුදුසු අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමේ රහස් ඡන්දය ලබන 20 වන බදාදා දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා නාම යෝජනා කැඳවීම සිදු කරනු ලබන්නේ 19 වන අඟහරුවාදා දිනයි. මේ වන විට පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. ඒ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ සෙසු පක්ෂ ඒකරාශී කරගැනීමෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා තමන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බවයි. ඉතිහාසයේ වෙලාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම තම ප්‍රමුඛ අරමුණ බවයි සිය ට්විටර් ගිණුමේ පළ කළ සටහනේ වැඩිදුරටත් සඳහන් වූයේ. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ තමන්ට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ සහාය සිය පාර්ශ්වයට ලබා ගැනීමට ඉතා දුෂ්කර වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින බවයි. රාජපක්ෂලාගේ දූෂිත හා ගජමිතුරු දේශපාලනට සහාය දැක්වීම තවදුරටත් පළක් නැති බව ඔවුන්ට තේරුම් කිරීමට උත්සාහ කරන බවටද එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගන්න ඕනෑම තීන්දුවක් සමග එකග වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තීරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉන්දියා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවර නායකින් දැනුවත් කිරීමට එරට රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ දැනුවත් කිරීම ලබන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිත බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ජනාධිපති වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා වෘත්තකින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නයි ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්තුණා. ජනාධිපති තෝරා ගැනීමේ තරඟය සඳහා පොදු අපේක්ෂකයෙක් නම් කරන්නයි ඉල්ලා වෘත්තිකින් පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. උද්ඝෝෂකින් පවසා සිටියේ නැවතත් රාජපක්ෂ රූකඩ කර්ලියට පැමිණෙනු ඇති බැවින් එය වළක්වාලීමට විපක්ෂ එකතු විය යුතු බවයි. උද්ඝෝෂණය අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙම ස්ථානයට පැමිණියා. राजपक्ष जनाधिपति नतीटावे राजपक्ष जनाधिपति नियोजने මෙතර සර්වපාක්ෂික රජයක් පිහිටුවීම විපක්ෂයේ අරමුණ බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. මොකද වෙන්නේ සරට? අපේක්ෂකයෝ 4 දෙනෙක් එනවා. පාර්ලිමේන්තුවේ ඇතුලේ තමයි ප්‍රතිවල බලා ගන්න පුළුවන්. දැන් ඔබතුමාට දැනට සහයෝගය දෙන පක්ෂ මොනවද අනිකෝ? ඒ සමහරු සහයෝගය දෙනවා නම් මම නම් කැමතිත් නැහැ. කොහෙන් හරි ඔළු ගෙඩි සොයා ගැනීමවලා ඕන හොරෙක්ගේ ඡන්දය අරගෙන ඒ දේශපාලන ක්‍රම මම කැමති නැහැ. ඊළඟ නිදහස් පක්ෂෙන් කාටවත් ඡන්ද දෙන්නේ නැහැ කියලා කියනවා. මම හිතන්නේ හොඳයි එහෙම ඉන්නේ. වෙන පක්ෂෙක් සාකච්ඡා කරලා නැද්ද මේ වෙදි? සාකච්ඡා කරන පාර්ශ්වය ගැන මගේ නම් පැහැදිලිවක් නැහැ. මාස 3ක් තිස්සේ සාකච්ඡා කරනවා. අද හා කියන මිනිහා හෙට ආපහු බෑ කියනවා. ඒ වගේ ගේම් එකක් යනවා ඉතින් මේකේ. හොට්ටුවක්ද මේ වෙලාවේ දෙකට බෙදලා තියෙනවා. හොට්ටුවේ විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. දැනුත් මම හිතන්නේ 150ක පමණ. තුනෙන් දෙකක් තිබ්බනේ. මට ඇහෙන විදියට යම් පාර්ශ්වයකට ගොඩ වැඩි. බෙදිනොත් අපට අනිවාර්යෙන් වාසියක් එනවනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා වුණොත් ආගමතිකම සජිත් ප්‍රේමදාස මහත්තයා දුන්නොත් එතුමා බාර ගනීද? දුන්නොත් බාර නොගන්න හේතුවක් නැහැ. බාර ගන්නවා නම් කොටාබේගේ අගමැති රනිල්ලලා හිටියා වගේ බාර ගත්තොත් හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම ව්‍යවස්ථානුකූල වෙනස් වීම දහන විනිස්සා සංශෝධන ඇවිල්ලා ඒ වගේ දේවල් වුණොත් පමණයි බාර ගත යුත්තේ කියලා තමයි මම හිතන්නේ. මහරාය හිතනවා කොටාබේ ඇරියන් පස්සේ පාර්ලිමේන්තුවට මේක කරගෙන යන්න දෙන්න ඕනේ කියලා. පාර්ලිමේන්තුවේ තියෙන බායකට වඩා හොරු. අර්ගලේ කට්ටිය මේ ගැඹුරෙන් හිතන්න තීරුම් ගන්න ඕනේ. ඔබතුමා ජනාධිපතිවරට ඉදිරිපත් වුණා නම් මම ඉදිරිපත් වෙන්න මට අවකාශ නැහැ. මේ පක්ෂ නායකත්වයන් අතරේ තියෙන සටනක් මේක. ඉදිරිපත් වුණා නම් සමහරලාට ඉතින් ඒකේ වෙලාවට බලන්න තිබ්බා. අපිට අවශ්‍ය සංඛ්‍යාව අවශ්‍ය සංඛ්‍යාවට කිට්ටු වෙමි යනවා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා වුණොත් අගමැතිතුම බාහිරකට සූදානම්ද සමග ජන බලවේග නැහැ. එහෙම ඒව ගැන අපි සාකච්ඡා කරුවේ. ඔලු ගෙඩි වලින් විවිධ ආකාරයේ සෙල්ලම් දාන්න යන සමහරුන්ට දේශපාලන පණිවිඩය සමාජයේ ඉදිරියේදී ලැබේවි. ඒක නොතේරෙන සමහරු මුදල් වලට සල්ලි වලට විවිධ තනතුරු වලට එළ ගැහෙනවා නම් මම හිතනවා මහා අපරාධයක් කරන සමග ජන බලවේගයේ ඉන්න සියලුම මන්ත්‍රීවරු එකහෙලාම කියන්නේ සජිත් ප්‍රේමදාස මහතුමා తాවකාලිකව හෝ මෙරටේ ජනාධිපති ධුරයේ බාරගත යුතුයි නායකත්වයේ බාරගත යුතුයි විකල්ප නායකයා තමයි රටක ඉන්න විපක්ෂ නායකයා. පිටත් මේ වෙනකොට ආරාධනා එනවා මෙච්චරක් දෙන්නම් අහවලාට උදව් කරන්න අහවලාට උදව් කරන්න කියලා. නායකත්වයට කෑදරකමකට අපි යන්නේ නැහැ. ඒ රටේ ජනතාවගේ මහජන මතය පාවල දෙන තත්ත්වයක නෙවෙයි ඉන්නේ. අපි විශ්වාස කරනවා රටේ මිනිස්සු ඉල්ලන වෙනස ඇති කරන්න අලුත් ජනාධිපතිවරයෙක් තෝරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසි විටක සමගි සන්ධානයේ අගමැති ධුර බාර ගන්න සූදානම් නැහැ.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අසනු කතා දැන් අපි ඉතාමත් කරුණාවෙන් සියලුම මන්ත්‍රීතුමන්ලාට මතක් කරනවා චන්දා දෝසා භය මෝහා කියන සතර අගතියෙන් වැරදි මගට යන්නේ නැතිව ආත්මార్థකාමී අපේක්ෂාවන් ඉදිරියට දාන්නේ නැතුව රට ගැන හිතන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබ සතුව පවත්නා වගකීම මැනවින් ඉටු කරන්න මේ තමුන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන ඉලක්කම් වල අරගෙන මේ පරාජිකා වෙච්ච අගමැතිවරයෙක්ව තියාගෙන රනිල් වික්‍රමසිංහ තියාගෙන මේ දේශපාලන බලය හසුරන උත්සාහ කරනවා ඒක ඉතිහාසයේට පිටුපෑමක් අරගලයට පිටුපෑමක් ඒක විකෘතියක් ඒක විසින් රටේ දරවතල බරපතල ස්ථාවරත්වයක් අරාජිකත්වයක් නොතිවෙන්න පුළුවන් ආපහු පාර්ලිමේන්තුව ඇතුලේ ආයි අර රතු පරිස මත ආපහු ඡන්ද පෙට්ටිය ගන්නලා දැන් ආයි ඡන්ද වෙනවා මේක නෙමෙයි අපේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මිනිසුන් මේ ජනාධිපති කවුද අගමැති කවුද කියන ප්‍රශ්නට වැඩි දියෙන්නේ මේ මිනිසුන් ප්‍රශ්න ටික විසඳන්නේ කවුද හරියට මේ පෙට්‍රල් බෝලින් ඩීසල් බෝලින් ඖෂධ ටික මේ රටේ මේ වැටලා දින ආර්ථික තත්ත්වෙන් ගොඩ ගන්න වැඩ පිළිලක් හදාන්න ඉස්සරහට යන්නේ කියන එක අපි කියන්නේ ගෝටා ගිහිල්ලා රනිල් ජනාධිපති වෙලා වැඩ බලන එතකොට පොහොට්ටු පක්ෂය කියනවා අපි සහයෝගය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතකොට මේ කරන විකාරය මොකද්ද ජනතා විමුක්ති පෙරමුණ ඇරෙන්න විපක්ෂයේ සියලුම පක්ෂ මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා අපේ ජාතික ජනබලයේ නායක සහෝදරයා ජනාධිපති කරවීම සඳහා මේ රටේ මේ අර්බුදය ගොඩ ගැනීම සඳහා නායකත්වය දීම සඳහා ඔහුට සහාය දෙන්නේ නම් අපි සූදානම් අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක අත්වල් බැඳගෙන සහයෝගයෙන් පොදු එකඟතා වැඩපිළිවෙලක් මත මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපිට අපේක්ෂිතත්වයක් ලබා ගන්න ලැබුණේ නෙමෙයි. නමුත් මේ පොරේට අපි ආයුධ නැහැ. අපි දායනා කීදී මේ ප්‍රශ්න විසඳන්න ඕන කියන එක නිසා අපේ පක්ෂයට හෝ අපේ ගමනක් නෙවෙයි නේද? මේක ශ්‍රී ලංකා නිවාස පක්ෂයට සුදුසුකම් සියල්ල දුන්නා. අපි මේ වෙලාවේ මේ පොරේට යන්නේ නැහැ කියන පණිවිඩය අපි තාම පැහැදිලිව ඒ කුමන්තන ඇතුලේ අපිට පේනවා සල්ලි මලු එහෙම එහෙ කරගෙනවා බැසිල්ලා නාමල් ආපහු වැඩ පටන් අරන් තියෙනවා එළවපු පොහොට්ටුවේ මැති අමතුරු දැන් සාකච්ඡා පටන් අරන් තියෙනවා ඒතර ආපහු වතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න පොහොට්ටුව දැන් වැඩ කරමින් තියෙනවා ලැජ්ජ නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියලා ඔප්පු කරපු ගෝඨාභයගෙන් අපේ සමාජයට ආපහු ප්‍රශ්න කරන්න දෙයක් නැහැ පොහොට්ටුවට ලැජ්ජ නැද්ද රනිල් වික්‍රමසිංහ යම් හේයකින් 21 වෙනිදා ජනාධිපති විදියට පාර්ලිමේන්තුව තෝරාපත් කරගත හොත් ඒක මේ රටට අවමානයක්. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායට වැරදි පූර්වාදර්ශයක් වෙනවා. මේ මොහොතේ පත් වෙන රාජ්‍ය නායකයා රට තුල දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ හැකි අයෙක් වෙන්න ඕන. මාසෙකට ඩොලර් මිලියන 500ක් ඕන. මේ රටේ මිනිසුන් කන්න බොන්න දෙන්න, ඉන්ධන ටික දෙන්න, කිරිබිටි ටික දෙන්න, ගෑස් ටික දෙන්න. පරණ වාහන විකුණලා කරන්න බෑනේ. මේ රට මේ මොහොතේ පත් වෙලා තියෙන ව්‍යසනයෙන් ගොඩ ගන්න පුළුවන් විදිය Taman ඇවිල්ලා කියන අපේක්ෂකව හතර දෙනා. පාර්ලිමේන්තුව කියන ගුබ්බෑම ඇතුලේ 74 වසරක් ගත තීන්දුව తీරන මේ රටේ ජනයාට හිතකරුණේ නැහැ. 20 වෙනිදා උන්ගේ වර්ග සභාව එකතුලා ගන්න තීරණේ මේ රටට යහපත් වෙන්නේ නැත. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔයා බැහැලා යන්න ඕන. 20 වෙනිදෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔයා ගියේ නැත්තම් මේ රටේ අපි එවිනුම් අරගල කරනවා. මුතරි කුමන හේතුවකින්ද හරි ජනාධිපතිතුරේ පුරප්පාඩුවක් ඇති වුණොත් ඒ අවස්ථාවේ අගමැතිතුමා වැඩපළන ජනාධිපතිතුමා හැටියට පත් වෙනවා. ඒතරේ වැඩපළන ජනාධිපතිතුමාට විසින් ඒ වෙනකොට පවතින කැබිනට් එකේ අමාත්‍යවරයෙක්ව වැඩබලන කැමැතුම හැටියට පත් කරන්න ඕනි කියලා. ඒ අනුව අපි හිතනවා ච දිනීෂ් නෝදන මෙතුම වගේ කෙනෙක්ව ඒ වැඩබැලීම සඳහා කැමැතුම හැටියට පත් කරන එක සුදුසුයි කියලා. දැන් පොහොට්ටුවේ අනුප්‍රාප්තිකය රනිල් වික්‍රමසිංහ. බෙල්ල වැලදා ගන්නට ඕනේ ඔය පොහොට්ටුවේ ඉන්න කට්ටිය. අපි ඉල්ලන ව්‍යවස්ථානුකූල උත්තරයේ ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ ඉන්න බැරි නම් ඒහා සමානවම රනිල් වික්‍රමසිංහ ඉන්නත් බෑ වෙන කෙනෙක් එයාගේ අනුප්‍රාප්තිකයෙක් විදිහට ආවනම් එහෙම නැත්නම් බහුතර පොහොට්ටුවේ බලයෙන් ආවනම් ඉන්නත් බෑ ගෝඨාභය කණෙන් ඇදලා එළියට දැම්ම වගේ රටෙත් ඉන්න බැරි වෙන විදිහට පළවා හැරිය වගේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නාඩගම් නටන්න බලාගෙන ඉන්න සියලු දෙනාව පළවා හරින සටනට අපි අවතීර්ණ වෙනවා කියලා අපි අවධාරණය කරනවා ඉන්දියානු ආධාරයක් ලෙස පිරිනැමූ යූරියා පොහොර තොගය මෙවැනි විට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එම පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය සොයා බැලීම සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද වත්තල ගබඩාවට ගියා. යල කන්නේ සඳහා ඉන්දියානු ආධාරයක් ලෙස පිරිනැමූ යූරියා පොහොර තොගේ මේවන විට බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. මෙම පොහොර බෙදාහැරීම් කටයුතු රජයට අයත් පොහොර සමාගම් දෙකවන ලංකා පොහොර සමාගම සහ කමර්ෂල් පොහොර සමාගම විසින් සිදු කරනු ලබනවා.
එම පොහොර බෙදා හැරීම් කටයුතු සොයා බැලීම සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද වත්තල පිහිටි පොහොර ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයට එක්ව සිටියා. තාමත් කඩිනමින් ගොවි ජනතාවට මේ පොහොර ලබා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ රටට බත සපයන්න ගොවි ජනතාව වෙන මහන්සියට උදව්වක් කරන්න අපි හැමෝම කැප වෙන්න ඕනේ. අපේ තනතුරු ප්‍රශ්න ඇමතිකම් මන්ත්‍රීකම් නෙමෙයි මේක හැම කෙනෙක්ගේම වගකීම. හැම කෙනෙක්ම මේක මේ රටටම කරන සේවයක්. ඒ වගේම එන මහකන්නේ පවුල් 375,000කට නොමිලේ පොහොර ලබා දෙන්න ලෝකාහාර සම්මේලනය එකඟ වෙලා තිබෙන නිසා මම හිතන්නේ ගොවි ජනතාවට පොහොර පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැtei කියන සහතිකය දෙන්න පුළුවන්. ජල කන්නේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 60,000ක් වගා කර තිබෙනවා. එම වගා භූමි සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 6,000ක් මෙවන විට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීම ආරම්භ කර අවසන්. ඒ හරහා සියලුම ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර ලබා දීමට පියවරගෙන තිබෙනවා. මේ අතර හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ KB ගුණරත්න ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ආහාර අර්බුදය ගැන මෙසේ අදහස් පළ කළා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන තත්ත්වය අනුව රටේ සියලු දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ දේශපාලන විප්ලවය පිළිබඳවයි. නමුත් දැන් සති දෙකක කාලයක් තුළදී ආහාර අර්බුදය අමතක වෙලා ගිසින් තියෙනවා. මේ ආහාර අර්බුදය සඳහා අවශ්‍ය නිසි පිළියම් යෙදුවේ නැත්නම් දේශපාලන අර්බුදයට වඩා අර්බුදයක් අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා වාහවහම ගොවින්ගේ ගැටළු වලට නිසි පිළියම් යෙදීමට රජය මැදිහත් විය යුතුයි. අනුරාධපුර විලච්ඡිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවින් සිය අස්වැන්න නෙලීමෙන් අනතුරුව ආර්ථික මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නොහැකිව අසරණ වී තිබෙනවා. ඒ වගාවේ ගෙඩි අරගෙන ආර්ථික මධ්‍යස්ථානට යන්න අපට මේ වෙනකොට මේ ලොකු බලපෑමක් තියෙනවා මේ තෙල් අරබුදේ. ඒ නිසා කොටුවල වගාවන් වල මේ අස්වැන්න කඩලා ගොඩ ගහගෙන ඉන්නවා. ඉතින් අපි බොහොම අමාරුවෙන් තියෙන රත්තරම් බරු ටික උකත් තියලා මොනවා කෙරුවත් මේ වගා කරපු මගේ වට්ටක කෑල තමයි මේ තියෙන්නේ. ඵල නෙළුවට අද අපිට ගොවියන්ට දඹුල් ආර්ථික මධ්‍යස්ථානෙට මේ එළවලු ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ක්‍රමයක් නැහැ. අපිට ප්‍රහාණ පහසුකම් තමයි නැත්තේ. බලධාරීන් කියන්නේ ඇස්සල්ලා බලලා අපි ගැන අපිට මෙයා විකුණ ගන්න විදිහක් නැහැ. තෙල් ප්‍රශ්නේ තමයි ගොඩාක් තියෙන්නේ. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.